පහලෙතුනේ ආනන්ද හාමුදුරු රහත්තුනි සතරී ඉරියව්වේ තොරයි කියන උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික හොඳ සිහින වල තිබිච්ච කෙනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට හැබැයි සෝවාන් ඵලයට පමණයි පත් වෙලා හිටියේ මොකද උන්වහන්සේ හැම වෙලෙම මේ බුද්ධ උපස්ථාන ගැනම සිහි කර කර තමයි කටයුතු කරේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙම කියනවා ආනන්ද ආනන්ද හැමදෙයක්ම බොහෝ දුකේ කඩාවැල් පේනවා පිරිනිවන් පාන සූදානම් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අතීතේ බුදුරුටත් මේ වගේම අග්‍රඋපස්ථායකරු හිටියා කියනවා වර්තමාන තථාගතයන් වහන්සේටත් මේ ආනන්දේ වගේමයි කියනවා අනාගත බුදුරුටත් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ නබෝ කලකින්ම තුන් ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වෙනවා කියලා පිරිනිවන් පාන පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට වෙලා තුර වහගෙන හොඳටම හඬා වැළපුණා කියලා. ආනන්ද හාමුදුරුව හැම වෙලේම මතක් කරන අනේ මට දැන් ආනන්ද පැංගීර කියලා බුදුහාමුදුරුව කතා කරන වෙලාව ආනන්ද කියලා මට මේ වෙලේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවිච්ච වචනේ තමයි ආනන්ද කියන්නේ. එතකොට අවුරුදු 25ක් තිස්සේ අග්‍ර උපස්ථායක බුදුරජාණන් වහන්සේ බොහොම ළඟින් හිටියේ. ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටේ එළි වෙනකොට නව වතාවක් දඬුවට පහනක් කරා පන්දමක් වගේ කුළුබත්තක් වගේ අරගෙන බුදු ගුණ සිහි කර කර රැය එළි වෙනකොට නව වතාවක් යනවා. ඒ බුදුරජාණන් වහන්සේ කාගේ ආරක්ෂාවක් ඕනේ උන්වහන්සේ නමුත් ආනන්ද හාමුදුරුවන්ගේ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කුටිය වටේ ඇවිදලා බලනවා අර කුළුබත්තක් වගේ අරගෙන බුදු ගුණ සිහි කර කර. එතකොට ඉතින් මේ ගැන හිත හිත ආනන්ද හාමුදුරුවෝ අඬා වැළපෙනවා. දැන් ධර්ම සංගායනාවට ඔක්කොම සූදානම්. ආනන්ද හාමුදුරුවෝ විතරයි තාම සෝවාන් මට්ටමේ ඉන්නේ. රහතන් වහන්සේලාගේ පමණක් සංගායනාව කළ යුතුයි කියලා තීරණය කළා තිබුණා. අන්තිමට මහකාශ්‍ය මහ රහතන් වහන්සේ සංඝයා රැස් කළා ආනන්ද හාමුදුරුවන්ට අවවාද කරා ආනන්දේ ඔබ නැතුව සංගායනාව කරන්න බෑ. ඔබ වීර්යය වඩා එදා ආනන්ද හාමුදුරුවෝ හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. දැන් ධර්මීය හොඳට ධාරණී කරගෙන ඉන්න කෙනා හැම ඉරියව්වෙම ධර්මීයව මෙනෙහි කර ඉඳගෙනත් භාවනා කරනවා වාඩි වෙලා භාවනා කරනවා සක්මණේත් භාවනා කරනවා ධර්ම සම්මර්ෂණයම ධර්මීයව සිහි කර කර භාවනා කරලා නිදා ගන්න ඇඳට ගිහිල්ලා ඇදී වාඩි වුණා. වාඩි වෙලා නිදා ගන්න හිසට ඔළුව කොටි තියන්න ඇලවෙනකොට මේක පාදයක් උස්සන ඇලවෙනවත් එක්කම හිත කෙලිසුගෙන් මිදිලා රහත්තු. එතකොට ආනන්ද හාමුදුරන්ගේ රහත් වීම ගැන තියෙනවා ඕම. එතකොට කෙනෙකුට හිතෙනවා ඉතින් මේ ඒ කොහොමද රහත් වෙන්නේ නිකන්. ඇලවෙනකොට රහත් වෙනවද කියලා. එහෙම රහත් උනේ උන්වහන්සේගේ හිත ධර්ම සම්මර්ෂණයක් තුල තිබුණේ. මොන ඉරියව්වෙන් හිටියත් ඇඳේ වාඩි වුණත් හිටගෙන හිටියත් නිදාගෙන ගියත් ඇලුණත් හැරුණත් ඒ හැම කායික ඉරියව් මොන විදිහට පැවැත්වුවත් ධර්ම සම්මර්ෂණයක් තුල හැම වෙලෙම ධර්මයේ මෙනෙහි කර කර වාසය කරන්න කියලා. එහෙම හැම වෙලාවෙම ධර්ම මානසිකාරයකින් ධර්ම සම්මර්ෂණයෙන් ඉන්නකොට ඒ තුල හිත වැඩෙනවා. සිහිය වැඩෙනවා. ධර්මාවබෝධයේ හිතක් නැගුරුවේ. දැන් අපිට ඇත්තටම ගත්තොත් ওই ටික අපි හොඳට තේරුම් ගත්තොත් අපිට ගෙදර වැඩක් කරන ගමන් නිතර ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන්. බස් එකක වාඩි වෙලා ගියත් ධර්මයේ සිහි කරන්න පුළුවන්. පාරේ ඇවිදගෙන ගියත් අපිට ධර්ම මානසිකාරයක් තුළ හොඳ සිහියෙන් එක්ක ධර්මයේ සිහි කරන්න පුළුවන්. එක්ක අපි ඉරියව් ගැන හොඳ සිහියෙන් ඉරියව් ගැන සිහිය පිහිටවාගෙන ඉරියව් වෙනස් වීම දකිමින් අපිට ඇවිදින්න පුළුවන්. එතකොට මේ සතිපට්ඨානෙන් බැහැර යනවා කියන්නේ අපි සිහියෙන් එළියට විසිරුණා කියන්නේ අර නීවරණ වලට හිත වැටුණා කියන්නේ. අපි රාග සහිත දෙයක් හිත හිත කෙලෙස් උපද්ද උපද්ද ඇවිදිනවා. ද්වේෂී හිත හිත කාට හරි වෙච්ච දේවල් හිත හිත යා. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සු නිකන් සාමාන්‍ය අපි ජීවත් වෙන ලෝකෙ මිනිස්සු ගැන අපේ හිතේ ස්වභාවය තමයි හැම වෙලෙම හිත අරමුණෙන් අරමුණට දුවන. කොහේ බලාගෙන ඉන්නකොට තනියෙන් හිනා යනවා. නැත්නම් මිනිස්සු තනියෙන් හිනා වෙනවා. ඇයි? කාමච්ඡන්ද ප්‍රියමනාප දේවල් සිහි වෙනවා.
එක්කෝ ඉරු කරපු දේවල් මොනවාරි වෙච්ච දේවල් ඒවා තනියෙන් ඒ තුල ප්‍රපංච ගොඩනගෙන සිහින ලෝකයක් හිතේ මවා ගන්න. සමහර වාහනයක් එළවගෙන ගියත් ඊයලකම් ගේවල් ගන්නවා වාහන ගන්නවා ඉතින් දරුවන්ට උගන්වනවා කසාද බන්දනවා ඒක තමයි. එතකොට අපි හිත දුවන්නේ මේ ප්‍රපංචවල කාමච්ඡන්ද ඊළඟ ව්‍යාපාද මොකක්කෝ පොඩි ප්‍රශ්නයක් පොඩි ගැටුමක් හිතමනාපයක් ඒක ඔස්සේ හිත දුවනවා. මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා එදත් මට මෙහෙම කිව්වා ඒවා හිත හිත දැන් හිත දුවන්නේ ව්‍යාපාදේ එක්කෝ අලසකම කම්මැලි ගතිය පාවීම හිතේ විසිරීම උද්දච්ච කුච්ච සැකේ ඔය කියන කරුණු පහ තුල තමයි හිත පුරුදු වෙලා තියෙන්නේ අපිට. නීවරණ තුල අපි හැම වෙලාවෙම නීවරණත් එක්කම තමයි ඒ තුල බොහෝ වෙලාවට අපි සතුටක් හොයනවා. මේ ඒව කල්පනා කර කර යම් වින්දනයක් ලබන්න කෙලෙස් වලින් උත්සාහ කරනවා. හැබැයි සතිපට්ඨානය තුල හිත පුරුදු කරාට පස්සේ සිහිය දියුණු වෙනකොට සිහිය වැඩෙනකොට අර කෙලෙස් වලින් නීවරණ වලින් ලබන සතුටට එහා ඔබට නිරාමිස සුවයක් සැපයක් දැනෙන්න පටන් ගන්නවා ධර්මයේ තුල. අන්නේ ධර්මයේ තුල ලැබෙන නිරාමිස සුවය ඔබට ලැබුණාට පස්සේ කෙලෙස් වලින් ලබන සුවයට එහා ඔබට විලාවක් ලැබිච්ච ගමන් ඔබ සිහිය වඩන්න පෙළඹේ. දැන් බලන්න නිකන් හිතේ ස්වභාවය අපි සරලව ගත්තොත් අපේ විඥානය අපේ හිත යමකට පුරුදු කරාට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. යම නිතර නිතර කරනවද අපේ හිත ඒකට නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොත්ති පුඤ්ඤෝපගම්මෝති විඥාන. කෙනෙක් පින් කරනවා නිතර නිතර පින් කරනවා පිනටම නැඹුරු වෙච්ච විඥානයක් ඔහුට සකස් වෙනවා ඊට පස්සේ. නිතර පින් කරනවා බණ අහනවා දන් දෙනවා එහෙම කාලයක් පිනට අනුව පුරුදු කරගෙන කරගෙන යනකොට පුඤ්ඤෝපගම්මෝති විඥාන පිනට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. අකුසල් කරන කෙනාට හැම වෙලෙම හිතන්නේ නිදාගෙන ගියත් හිතන්නේ අකුසල කියලා. උදේ ඉඳන් රෑ වෙනකන් අර අකුසල සිතුවිල්ලෙම ඉන්නකොට අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොත්ති इति අපුඤ්ඤෝපගම්මෝති විඥාන. අවිද්‍යාසහගත කෙනා කුසල් කරනවා පව් කරනවා නිතර නිතර ඉවැය දෙනකොට ඊ අකුසලයට නැඹුරු වෙච්ච හිතක් ගොඩනැගෙන යනවා. භාවනා කරනකොටත් එහෙම නිතර භාවනා කරනකොට ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොත්ති इति ආනිඤ්ඤෝපගම්මෝති විඥාන කියලා. නිතර භාවනා කරනවා නම් සමාධිය වඩනවා නම් ඊ සමාධියට අනුව විඥානයක් ඊට නැඹුරු වෙලා සකස් වෙනවා. ඒ වගේ තවත් අපි සරලවම මෙහෙම දැන් අපිට පින් කරන්න අපිට මෙහෙම බණ අහන්න හිතනවා. කොහොම හරි මම දවසකට බණක් දෙකක් අහනවා කියලා හිතනවා. දැන් හැබැයි මේක පටන් ගන්න අමාරුයි අපිට. ඒ වෙලාව වෙනකොට හිතනවා හෙට ඉඳන් පටන් ගන්නවා. අද උනේ හෙට. දැන් බහුදානත් හිතෙනකොට ඒ වෙලාව නෑ. හෙට ඉඳන් හෙට තමයි දවස හොඳම දවස. බාලගිරි දෝෂේ වගේ එකක් කියනවා අපිට කුසල් වඩන්න අද නොවේ හිතයි කියන එකක් තියෙනවා. හැබැයි අපි අමාරුවෙන් හරි ඒක පටන් ගත්තා කියන්නේ බණ අහන්න පටන් ගන්න. දැන් ඒක දිගට කරගෙන යනවා. එහෙම දැන් පටන් ගත්තා දිගට දිගට කරගෙන යනකොට දැන් අපි විඥානයකට පුරුදු වෙනවා. අපි හිතේකට නැඹුරු වෙනවා. ඊට අනුව හිත සකස් වෙනවා. ඊට පස්සේ ඔබ හොඳට බලන්න කාලයක් බණ අහන්න පුරුදු වුණාට පස්සේ එක දවසක් බණ අහන්න බැරි වුණා. අනේ මට අද බණ ටික අහගන්න බැරි වුණා කියලා ලොකු අඩුවක් වගේ දැනෙනවා. හැමදාම බුදුන් වඳින්න පුරුදු වුණොත් එක දවසක් බුදුන් වඳින්න බැරි වුණොත් අද මට බුදුන් වඳින්න බැරි වුණා කියලා ලොකු අඩුවක් වගේ දැනෙනවා. හැමදාම භාවනා කරන්න පටන් ගන්න අමාරුයි. හිත ඉඩ දෙන්නේම නැහැ. මොකද හිත පුරුදු වෙලා තියෙන අකුසල් පැත්තට. මොකද අපි මේ සංසාරේ ආවේ අපායට නැඹුරු වෙච්ච අපේ විඥානේ මේ සංසාරේ ඉපද යන්නේ දිගට පරිසම්පාදයට එක්ක විදිගට සංසාරේ යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අපිට තියෙනවා. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත් හිත දුවන්නේ කුසලෙට නෙමෙයි අකුසල පැත්තට. හිත ඇදෙන්නේ පැත්තට. ඒ නිසා කුසලයට නැඹුරු කරන්න අමාරුයි. පුරුදු කරගත්තට පස්සේ පහසුයි.
ඒවගේ තමයි භාවනාව. හැමදාම භාවනා කරන්න පටන් ගන්න දවසට පැය භාගයක් පටන් ගන්න අමාරුයි. බෑම හිතලා හිට කරනවා, පස්සේ කරනවා. දැන් මේ කාලෙමේ ඊළඟ අවුරුද්දේ ඉඳන් පටන් ගන්න. එහෙම තමයි හිත. හැබැයි ඔබ වැඩි පටන් ගත්තොත් ඒක දිගට කරගෙන ගියොත් කාලය දැන් ඔබේ හිතේකට පුරුදු වෙනවා. හිතේකට ආස කරනවා. එහෙම පුරුදු වුණාට පස්සේ එක දවසක් දෙකක් භාවනා කරන්න බැරි වුණා. අනේ අද මට භාවනා කරගන්න බැරි වුණා කියලා ලොකු අඩුවක් වගේ හිතේ එක දැනෙනවා. ඒ නිසා හිත කුසලයට පුරුදු කරගන්න. භාවනාවට පුරුදු කරගන්න. හැමදාම බණහන එක පුරුද්දක් කරගන්න. එතකොට ඔබට නොදැනීම සිහිය වැඩෙනවා. ඔබේ හිත ධර්මයේ තුල සකස් වෙනවා. ධර්මයේ තුල හිත වැඩෙනවා. ඒ නිසා නිතර බණහන්